अभी सरलव आसेन्युत्व करुणु कारणा किव्वट लबेन दहम पणिविडय अपि काटत बौद्धयन लेस प्रायोगिक लोके हितामत्म वटिना दहम करुणु बवट अद दवसे पत्तु अते हामुदुरुने सरल गैटलुवा चूटि कोलेक लियला हितामत्म केटीन वल तियेनवा बोधि पूजाव गैन पहेदिलि किरीमक् करन्न कियला अवसर अते हामु බෝධි බෝධිපු බෝධි වන්දනා බෝධිය කියලා කියන්නේ මාත්‍ය සම්මා සම්බුද්ධ ඥානෙනේ තේරෙනවද බෝධිය කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ඥානෙ තේරෙන්නේ එතකොට අපේ සංගමිත්තා මහරහත් මේනින් මේ මේ උත්තමාවිය ජයශ්‍රී මහා බෝධියේ නාමයෙන් අරන් එන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධියේ මේ 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 අනුරුව තේරෙනවද ඒ සම්බුද්ධ බෝධිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය කියන අර්ථයමයි තමන් දන්න ආකාරයෙන් ඒ බෝධි වන්දනා කරලා ඒ මල් පහන් පූජා කරලා නිරේතුරුවම බෝධි වන්දනාවකදී කරණීය මෙත්ත සූත්‍රය අනිවාර්යයෙන්ම සත්‍යානය කරන්න. දෙවියන් සතුරු කරන්න බෝධියට අධිග්‍රහිත දෙවිවරුනේ දෙවියන් සතුරු කරන්න අනිවාර්යයෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න. තේරෙනවද? පින් දීලා ඔබේ හිතෙන් චේතනාවක් සකස් කරගන්න මගේ ජීවිතේට අතීත අකුසල් සංස්කාර නිසා සකස් වෙන රෝගී භාවයක් තියෙනවා නම් වෙන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරගත්තා වූ කුසල් ශක්තියෙන් මේ අතීත අකුසල් සංස්කාරයන් යටපත් වෙලා නිදුක් නිරෝගී ඔබ බලාපොරොත්තු වෙන්නේ ඊට කරන්න කියලා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම යන්නන් වාලේ බෝධින්නාංශේ ළඟට ගිහිල්ලා පන්සලේ පයිප් පෙරලා වතුර ටික පූජා කරලා මල් පහන් පූජා කරලා මේ පහන පත්තු කරලා දැලි ටික ගිහිල්ලා පිටියට ගාලා ගෙනිච්ච හඳුන් කුරු පැකට් එක ඒවා කළොත් නැති අකුසල් කරගෙන තමයි ගෙදර එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම බෝධින්නාංශේ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන තැන දකිමින් බුදුරජාණන් වහන්සේට දක්වන්න තියෙන ගෞරව දක්වලා ඔබේ කටයුත්ත කරොත් බෝධි වන්දනාව තුලින් සකස් කර ගන්නා වූ ශ්‍රේෂ්ඨම කුසල් ශක්තිය ඔබේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන්. ඉතින් එකතු කරලා ඔබ දක්ෂයි කියන්නේ බෝධි වන්දනාව අවසානයේදී මේ බෝධි වන්දනාව තුලින් රැස් කළා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ වෙන්නේ. මොහොතක් බෝධින්නාංශයේ දෙස බලලා මේ බෝධින්නාංශයේ කවදා හරි දවසක පිරිණිවි යනවා අපවත් වෙනවා කියන කාරණේ දකින්න මේ බෝධින්නාංශකේ මේ මොහොතේ මේ ලස්සනට ලෙලදෙන මේ බෝපත් තව දවසක් දෙකක් තුනක් යද්දී මැලවිලා බිමට වැටෙනවා කියන කාරණේ දකින්න මේ බෝධින්වහන්සේගේ අනිත්‍යභාවය මොහොතක් ලඩලා ඒ බෝධි වන්දනාව තුළ රැස්ුණා වූ ඒ කුසල් ශක්තියේ සංස්කාරයන් අනිත්‍යභාවයේ දක්කතන ඔබ බෝධි වන්දනාව අවසානයේදී සද්ධාව සීලය පමණක් නෙමේ ආර්ය සද්ධාව ආර්ය සීලයක් ප්‍රඥාවට අදාළ ධර්මතාවයෙන් වඩාගෙන තමයි ඔබ ගෙදෙට්ටෙන්නේ. එහෙම තමයි බෝධි වන්දනාව කරන්න වෙන්නේ.